නැගීගෙන නැහැ හැම රටක්ම රටකම 100ට 60කටත් වැඩිය ආදායම් ලබන්නේ IT ෆීල්ඩ් එකෙන්. එතකොට විශේෂයෙන්ම අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් මේ මෑත කාලේ ඒගොල්ලන්ගේ ලොකු ධනයක් රට තුලට ගෙනාවා මේ IT ෆීල්ඩ් එකෙන්. ඒ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලට ගිහිල්ලා නෙවෙයි තමන්ගේ රටේම ඉඳගෙන ඒක ලංකාවෙත් ඒ විදිහටම වෙනවා. හැබැයි පොඩි අඩුවක් අපිට පේන්න තියෙනවා රටේ මේ තියෙන ඩොලර් ප්‍රශ්නෙත් එක්ක. අනිවාර්යයෙන් මම විශ්වාස කරනවා IT ෆීල්ඩ් එකෙන් අපිට රට වෙනුවෙන් විශේෂයෙන් තරුණ පරම්පරාවට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මම සම්බන්ධ වෙන්නේ ට්‍රැෆික් ඩිසයින් කියන අංශයෙන්. ඒකට මම කරන්නේ මගේ මේන් බිස්නස් එක දැන් අවුරුදු 6ක් තිස්සේ අපි කාටුන් සහ අපි වෙනත් IT සේවිස් සපයන වෙන රටවල් වලට. නමුත් අපේ අවුරුදු 6ක් තිස්සේ අපි වැඩියෙන්ම ලොකුවටම කරන්නේ කාටුන් කියන ශේෂ්ත්‍රය. මොකද ඒක යුනික් සේවිස් එකක් තාමත් ලෝකේ. කාටුන් කියන සේවිස් එක දෙන්න හැමෝටම බෑ. එතකොට ඒක අර ආර්ට් ඒ වගේ කලාවට සම්බන්ධ දෙයක් එක්ක යන නිසා මේ ඒක තාමත් යුනික් සේවිස් එකක් ලෝකේ. ඉතින් අපි ඒක දිගටම කරන් යනවා. අපි ඉස්සරම තෝරගත්තේ ෆ්‍රීලාන්සිං වෙබ්සයිට් එකක් හරහා අපේ සේවිස් වෙන රටවල් වලට යවන විදිය. විශේෂයෙන් ෆයිවර් ෆ්‍රීලාන්ස් වගේ අප්වර්ක් වගේ සයිට් වලින්. එතකොට අපිට ඒකෙන් මුල් කාලයේදී අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කොහොමද ජාත්‍යන්තරෙත් එක්ක වැඩ කරන්න කියලා. ඒ කියන්නේ යුරෝප් රටවල් වල මිනිස්සුත් එක්ක අපි කොහොමද වැඩ කරන්න ඕන කියලා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා ඩිරෙක්ට්ම අපේ ක්ලයන්ට්ස්ලා හොයලා අපේ සේවාවල් සපයන්න. අපි මුලින්ම පටන් ගත්තේ ෆ්‍රීලාන්සිං වෙබ්සයිට් වලින්. විශේෂයෙන් මම පෞද්ගලික ෆයිවර් වෙබ්සයිට් එකෙන් තමයි අපි පටන් ගත්තේ. ඉතින් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කොහොමද යුරෝප් රටවල් වලත් එක්ක වැඩ කරන්න කියලා. මුලින්ම ෆයිවර් හෝ වෙනත් ෆයිවර්කින් එළියේ හරි අපි ක්ලයන්ට්ලා කෙනෙක් හොයාගන්න නම් අපි දෙන සේවිස් එක සම්බන්ධයෙන් අපිට හොඳ නොලෙජ් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කිසිම ගැනුම්කරුවෙක් කැමති නෑ අඩු නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට සල්ලි සහ මුදල් සහ තමන්ගේ කාලය බාර දීලා වැඩක් ගන්න. ඒකින්ද මුලින්ම අපි කරන් කවුරු හරි කෙනෙක් ෆයිවර් හරි ෆ්‍රීලාන්සිං වෙබ්සයිට් එක සම්බන්ධලා වැඩ කරනවා නම් එයා ඉස්සරවම කරන්න ඕන එයා දෙන්න තෝරගත්ත ශේෂ්ත්‍රය පැත්තෙන් උපරිමයට ඉගෙන ගන්න එක. තමන්ට පුළුවන් උපරිමයට ඉගෙන ගන්න එක සහ තමන් සේවාවල් දෙන ගමන් තවදුරටත් ඉගෙන ගන්න එක. එහෙම කෙනෙක්ට අනිවාර්යෙන් මේ ඕන ප්ලැට්ෆෝම් එක සක්සස් වෙන්න පුළුවන් ඉක්මනින්ම. තමන්ට එකවුන්ට් එකක් හදන්න ඕන ඉස්සරවම. ඊට පස්සේ ඒ එකවුන්ට් එකේ අපිට තියෙන සාම්පල්ස්, ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් ඒකට ග්‍රැෆික් ඩිසයින් කිව්වහම ශේෂ්ත්‍ර ගොඩකට බෙදෙනවා ඒක ඇතුලේ. එතකොට ඒකෙන් තමන් තෝරගත්ත දේ කරන ඒකට දැන් 5 එක කියන ගිග් එකක් කියලා. ඒ ගිග් එක හොඳට හදන්න ඕන. දැන් මේ සයිට් වල දැන් ග්‍රැෆික් ඩිසයින් කිව්වොත් ග්‍රැෆික් ඩිසයින් කරන අය මිලියනයකටත් වැඩිය මේකේ සේවාව සපයනවා. එතකොට නිකම්ම මේකේ ලොකු කම්පිටිෂන් එකක් බිහි වෙලා තියෙනවා දැන් මේ අපි මේ කතා කරන කාලේ. එතකොට තමන්ගේ ඒ ගිග් එක කියන දේ පර්ෆෙක්ට් වෙන්න ඕන කියන්නේ තමන්ට පුළුවන් උපරිමයට ඒ ගිග් එක හදන්න ඕන. මොකද ඒ කම්පිටිෂන් එකට මූණ දෙන්න. මොකද හැම ගණුකරුවෙක්ම බලාපොරොත්තු වෙන්නේ හොඳ සාම්පල් තියෙන හොඳ දක්ෂ කෙනෙක් තෝරගන්න. ඉතින් ඒගොල්ලෝ දක්ෂතාවය මනින්නේ ඒ අදාළ ගිග් එකෙන් තමන්ගේ ප්‍රොෆයිල් එකෙන්. එතකොට ඒකේ නා සර්විස් එක දෙන්න දන්න කෙනෙක් නම් තමන්ගේ සාම්පල් දාලා තමයි ඉස්සරවම කරන්න ඕනේ. තමන්ගේ ප්‍රොෆයිල් එක ඒ බලන ගැනුම්කරුවට විශ්වාසය ඇති වෙන විදිහට තමන්ගේ ගිග් එක හදාගන්න එක. මුලින්ම ගිග් එකක් හදනකොට මම ගොඩක් තරුණ පිරිස වලින් දැක්ක දෙයක් තමයි මේකේ 80%ක් දෙනා හිතනවා තමන් මේ කම්ප්ලීට් තමන් මේ තරඟ කරන්න යන්නේ තමන්ගේ රට ඇතුලේ කියන තමයි ෆීලිං එකකින් තමයි මේ ජාතියන්දරයට යන සයිට් එකත් තමන් ගිග් එක හදන්නේ. එතකොට අපි ස්වරම් තේරුම් ගන්න තවදුරටත් අපි මේ රට ඇතුලේ නෙමෙයි මේ තරඟ කරන්න යන්නේ මුළු ලෝකයත් එක්කම කියලා. එතකොට ඒකට ගැලපෙන්න අපි ස්වරම් අපේ ප්‍රොෆයිල් එක සහ ගිග් එක හදන්න ඕන. අපි දෙන සේවිස් එක යුනික් වෙන්න ඕන. ඒ කියන්නේ මේ සයිට් වල මිලියනයක්කටත් වැඩිය ඉන්නවනම් සේලස්ලා එතකොට අපි ඒගොල්ලොම දෙන සේවිස් එක දීලා අපිට සක්සස් වෙන්න අමාරුයි.
මේ තියෙන කම්පිටිෂන් ඇත්ත එක. ඒකට ස්ට්‍රෝම් තමන් කරන්න ඕනේ යුනික් සර්විස් එකක් දෙන්න ඉගෙනගෙන සහ තමන්ගේ ගිග් එක යුනික් කරගන්න එක. එතකොට අඩු කාලයකින් තමන්ට මේ මේ අදාළ වෙබ්සයිට් එක ඇතුළේ සක්සස් වෙන්න පුළුවන්. තමන් දැන් ෆ්‍රීලැන්සින් වෙබ්සයිට් එකක් හරහා කරනවා නම් ඒ වෙබ්සයිට් වල නීති රීති තියෙනවා. ඉස්සරවම තමන් ඒ ගැන දැනුවත් වෙලා ඒවට ගරු කරන්න ඕන. ගරු කරමින් තමන් ඒ නීති රීති පිළිපදින් වැඩ කරන්න ඕන. ඊට පස්සේ තමන් දෙන සේවිස් එක නියමාකාරයෙන් දෙන්න පුරුදු වෙන පුළුවන් වෙන්න ඕන. නියමිත වේලාවට වැඩ කරලා තමන්ගේ සේවාව සපයන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම මේ මේ වෙබ්සයිට් මේ හැම එකෙම ඇල්ගොරිතම් එකක් රන් කරනවා. ඒ ඇල්ගොරිතම් එකෙන් තමයි තීරණය කරන්නේ අපිට කොච්චරක් වැඩ එනවද ඒ දේවල්. එතකොට අපි අපේ ඇක්ටිවිටීස් අනුව, ඒ කියන්නේ අපේ පර්ෆෝමන්ස් මත තමයි මේ ඇල්ගොරිතම් එකෙන් අපේ අපේ අපි හෙට ඉන්න තැන ගැන තීරණය කරන්නේ මේ ඇල්ගොරිතම් එක. එතකොට අපේ පර්ෆෝමන්ස් මත තමයි මේ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ. ඒ අදාළ විකුණුම්කරුවාගේ තැන, ඒ ලිස්ට් එකේ ඉන්න ගණුම්කරුවාට පෙන්වන තැන කොතනද කියලා තීරණය කරන ඇල්ගොරිතම් එක. එතකොට ඒ අදාළ විකුණුම්කරුවත් ඒ තමන් හොඳට පර්ෆෝම් කරනවා නම් ඒ ඇල්ගොරිතම් එකෙන් ඒ කෙනාව උඩට දාලා තමයි ඒ කෙනාට වැඩිපුර වැඩ හොයලා දෙනවා. ඉතින් ඒ විදිහට පර්ෆෝම් කරන්න පුළුවන් වෙන්න ඕන හරි වෙලාවට. ඔව්, සාමාන්‍යයෙන් සෆයි වගේ සයිට් එක වෙන්නේ අපිට කවුරු හරි ඕඩර් එකක් දුන්නට පස්සේ ඔටෝමැටිකලි ටයිම් එක කවුන්ට් වෙනවා. තමන් ඒ ටයිම් එක තමන්ට තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ කාලය ඉවර වුණොත් අර ඇල්ගොරිතම් එකෙන් තීරණය කරන තම ඒ අදාළ විකුණුම්කරුවාගේ පර්ෆෝමන්ස් මදි කියලා. එතකොට ඒ කෙනාගේ ගිග් එක පහළට බහින්න පුළුවන් සර්ච් රිසල්ට් වල. එතකොට ඒ කෙනාට වැඩ අඩු වෙන්න පුළුවන්. එතකොට දිගින් දිගට මේ වැරද්ද කරනවා නම් තමන්ගේ කවුන්ට් එක අහිමි වෙන්න උනත් පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් දැන් තනියම වැඩ කරගෙන යන එක හොඳයි. තනියම වැඩ කරගෙන ගිහිල්ලා තමන් හොඳට පර්ෆෝම් කරනවා නම් තමන්ට කාලයක් යද්දී තනියම වැඩ කරන්න බැරි වෙන කාලයක් තියෙනවා. තමන්ට අවශ්‍ය නම් ඒ තමන්ට එන වැඩ ලිමිට් කරලා තනියම කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ කෙනා තමන්ගේ ෆයිනෑන්ස් පැත්තෙන් හිතනවා, තවදුරට වැඩි දියුණු කරගන්න හිතනවනම් තමන් ඒ පැත්තෙන් ලිමිට් වෙන්න බලන. එතකොට තමන්ගේ ටීම් එකක් හදාගෙන ඒ වැඩ බෙදලා දීලා කරන්න පුළුවන් නම් තමන්ට දිගටම ඒ විදිහට කරන්න පුළුවන්. තමන් ෆයිව් එකේ හරි ඒ අදාළ සයිට් එකේ දෙන සේවිස් එක දෙන්න පුළුවන් කාටද කියලා හොයලා, ඒ සේවිස් එක තමන් කලින් දුන්නා වගේම අනිත් අයටත් දෙන්න පුළුවන්ද කියලා හොයලා ඒ වගේ කට්ටියක් තෝරගෙන අපිට ඒගොල්ලෝ තෝරගන්න පුළුවන් මේක තමන්ගේ වැඩ බෙදලා දෙන්න. මම රෙකමන්ඩ් කරනවා හැම වෙලාවෙම හැම තැනම මම කතා කරන තැන්වල ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ඕන දෙයක් Google එකේ සර්ච් කරාම අපිට හොයා ගන්න පුළුවන්. එතකොට එයාට පේ කරලා ඉගෙන ගන්න ඕන නම් ඒ ඕන තරම් පිටරට වෙබ්සයිට්ස් තියෙනවා මේ සම්බන්ධයෙන්, මේ එක ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන් සියලු දේ තමන්ට ඉගෙන ගන්න පුළුවන් විදිහට වෙබ්සයිට් තියෙනවා. එහෙම නැත්නම් අපිට ෆ්‍රී දේවල් හොයලා ඉගෙන ගන්න පුළුවන්. සමහරක් විතර ඒ දේ එක තැනක නැති වෙන්න පුළුවන්. දැන් කීප එක හොයලා හරි තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න පුළුවන්. තමන් තනියම ඉගෙන ගන්න ඕන දෙයක් ඒ දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. සාමාන්‍යයෙන් මම දන්න විදිහට ගොඩක් 80%-90%ක්ම ගෙවල් වල ලැප්ටොප් එකක් සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අනිවාර්යෙන් තියෙනවා. මොන දේ මොන අඩුපාඩු තිබ්බත් මම ගොඩක් වෙලාවට මම දකිනවා ලැප්ටොප් එකක් සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන තැනක තියෙනවා. එතකොට එහෙම තියෙන කෙනෙක්ට මේක ඒ දෙක විතරක් පාවිච්චි කරලා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාට ලැප්ටොප් එකක් තමන් කරන තමන් දෙන්න යන සේවිස් එක අනුව ඒ තමන්ගේ ඒ පර්ෆෝමන්ස් තියෙන ලැප්ටොප් එකක් හෝ කම්පියුටර් එකක් උපයෝගී කරගෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් උපයෝගී කරගෙන මේ දේ කරන්න පුළුවන් සහ දැනුම එකට අවශ්‍ය විශේෂ දේ තමයි දැනුම මම කලින් කිව්වා වගේ. ඔව්, මම අර කලින් කිව්ව කම්පිටිෂන් එකත් එක්ක ටිකක් අමාරුයි මේ වගේ ළඟ ළඟ සක්සස් වෙන්න අමාරුයි. ඉතින් ටික කාලයක් ඉවසන්න වෙනවා. එතකොට ඒ මම දැකපු දෙයක් තමයි ඉවසන්න බැරි කට්ටි ගොඩක් දුරට මේකෙන් හැලිලා මේකෙන් කරන්න බෑ කියලා හැලි යනවා. හැබැයි අර මේකේ අල්ලගෙන මේක කොහොම හරි කරනවා කියලා පටන් ගන්න කට්ටිය කවදා හරි දවසක සක්සස් වෙනවා. එතකොට මේක ළඟ ළඟ එහෙම ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ කැපවීම මත තමන්ගේ සක්සස් වෙන දවස ළඟ වෙනවා. මේ සේස් එක සක්සස් වුණ කෙනෙක්ට අවුරුදු 5ක් එක දිගට වැඩ කරගත්තොත් ඇත්තටම ගොඩක් දුරට තමගේ ජීවිත කාලෙම
තමන්ට එකෙන් ඉන්න පුළුවන්. නමුත් මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ එකේ මෙල්ලිලා ඉන්න පදෙන් සමන් 5 හරි මොකක් හරි ෆ්‍රීලැන්සින් එක සයිට් එක සක්සස් වුණා නම් තමන් ඒ මුදල් වලින් තව ආයෝජනය කරලා තමන්ගේ ඉදිරි අනාගතය ගැන බලා ගන්න. එතකොට මේ කිසිම සයිට් එකක් වග කියන්නේ නැහැ තමන් ඒක මේ මාකට් ප්ලේස් එකක් හදලා දීලා තිනවා විතරයි මේගොල්ලෝ. එතකොට අපිට ඒකේ අපි perform අපි හරියට perform කරලා අපි මේ නීති රීති අනුව වැඩ කරලා අපි කරනවා නම් කවදාවත් අපිට ඒක නැති වෙන්නේ නැහැ. නමුත් අපේ වැරද්දකින් ඒ දේ නැති වුණොත් ඒ සයිට් වගේ කියන්නේ. එතකොට අපි දැනගන්න ඕන අපේ බිස්නස් එක දිගු කාලිනව තියාගෙන යන්නේ ඒ හැමදේම අපි අතේ තියෙන්නේ. එතකොට තමන් දැනගන්න ඕනේ මේ එකම දේක ඒකම එකක් දේ එකක් මතම යැපෙන්නේ නැතුව තමන් තව ඒ මුදල් වලින් තව ඉන්වෙස්ට් කරලා තමන්ගේ අනාගතයට මුදල් වෙන මාර්ග විවෘත කරගන්න තමන් දැනගන්න ඕනේ. අපේ Facebook එකේ group එකක් තියෙනවා. ඒ ගරුප් එකට එකතු වුණාම ඒ ගරුප් එකේ ඉන්නේ ඔක්කොමලා මේ ශේෂ්ත්‍රයේ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටිය. එතකොට මේක සක්සස් වෙච්ච කට්ටිය ඉන්නවා, තාම වැඩ කරන්න ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. එතකොට ඕන කෙනෙක්ට පුළුවන් මේක සම්බන්ධ වෙලා තමන්ට මොකක් හරි තියෙන ප්‍රශ්නයක් ඒකේ පෝස්ට් එක දැම්ම ඒකේ හැමෝම උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් මේකේ එතකොට අලුතෙන් එන දේවල් ගැන මේකේ අය පෝස්ට් දානවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේකේ මේ අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන දේවල් ගැන. එතකොට ඔයාලට ඒව ඉගෙනගෙන ඒව ෆලෝ කරලා කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දැනුම හොයාගන්න තව උදව් කරන අය ඉන්නවා. ඉතින් මේ ගෲප් එකට ජොයින් වුණොත් ඔයාට ලොකු උදව්වක් වෙයි ඒක. මම දකින විදිහට මේ රජයෙන් මේ ශේෂ්ත්‍රීය නිලධාරියාට කරන්න ඕන දැනුම සපයන්න මොකක් හරි මාර්ගයක් හදන එක. ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රීය නිලලිලා මේකේ සක්සස් වෙච්ච අය ඇත්තටම මම දන්න විදිහට රජයෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නවත් දෙයක් ඉල්ලලාවත් නැහැ. නමුත් මේකෙන් අලුතෙන් එන කට්ටියට රජයට ලොකු තල්ලුවක් දෙන්න පුළුවන් මේ දැනුම පැත්තෙන්. ඒ කියන්නේ දැනුම තියෙනවා නම් මේ ශේෂ්ත්‍රයේ සක්සස් වෙන එක මම අර කලින් කිව්වා වගේ ලොකු දෙයක් නෙමෙයි ගොඩක් දුරට. ගවර්න්මන්ට් එකට පුළුවන් නම් දැනුම දෙන්න මේ අලුතෙන් මේ පටන් ගන්න අයට. ඒ කියන්නේ පාසල් මට්ටමින් හරි මේ දේ ගැන අවබෝධයක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ෆ්‍රීලාන්සිං ජනප්‍රිය ලංකාවේ ගොඩක් කට්ටිය කරනවා සහ ඇඩ්සෙන්ස් ඉන්ස්ටන්ට් ආටිකල් ඊබේ ඩිරෙක්ට් ෂිපින් සහ ඩ්‍රොප් ෂිපින් වගේ දේවල් තමයි ලංකාවේ ප්‍රසිද්ධ. එතකොට ඒ ෆ්‍රීලාන්සිං කරන අයට මේ ෆ්‍රීලාන්සිං ඇතුලේ ගොඩක් කැටගරිස් තියෙනවා තමන්ට වැඩ කරන්න පුළුවන්. එතකොට NFT වගේ කාලෙන් කාලට එනවා එක එක මුදල් හොයන්න පුළුවන් ක්‍රම. එතකොට ඒ වගේ දේවල් ෆලෝ කරන්න පුළුවන්. ෆ්‍රීලාන්සිං වගේ දේවල් ෆ්‍රීලාන්සිං වගේ ශේෂ්ත්‍රයක් තෝරගත්තොත් ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා තමන්ට දෙන්න පුළුවන්. එක සේවිසයක් හරි මේවා ඇතුලේ තියෙනවා. එතකොට අනිත් දේවලුත් ඉගෙනගෙන කරන්න පුළුවන්. ඒ වගේ සක්සස් වෙච්ච කට්ටිය ඕනතරම් ලංකාවේ ඉන්නවා.